සුබ දවසක් ඔයාලා ඔක්කොටම. ඔයාලා හැම දිනාම ඩොක්ටර් සෑම් වීඩියෝ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි කියලා දෙන මාතෘකාව තමයි තුවාලයක් වුණොත් මොකද කරන්න කියලා. එහෙනම් වීඩියෝ එකට එකතු වෙන්න. ඩොක්ටර් සෑම් වීඩියෝ channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. Subscribe කරලා නැත්නම් ඔයා තාම ආලිතින් එකතු වෙච්ච කෙනෙක් නම් අපි subscribe කරන්න අමතක කරන්න එපා. හොඳයි. තුවාලයක් කියලා ගත්තාම මේක කැපුම් තුවාලයක් වෙන්න පුළුවන් හීරීමක් වෙන්න පුළුවන් ඒ වගේ ඇණුමක් වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම ඇණීමකට ලක් වෙලා තිබුණොත් නම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි වෛද්‍ය ප්‍රතිකාර යොමු වෙන්න මොකද යට තියෙන පටක වලට හැම හානියක් සිද්ධ වෙලා තියෙන පුළුවන් ඒ වගේම කැපුම් තුවාල වලදී හීරීම් වගේ ඒවැයිදී අපිට මේ කරන දේවල් අපි තීරණය කරන්නේ විශේෂයෙන් මේ තුවාලේ ප්‍රමාණය අනුව ඒ වගේම ඒ තුවාලේ ගොඩක් ජරාව එහෙම විස බීජ ගොඩක් තියෙන එකක්ද ඒ සහ ඊටමතර රෝගියාගේ තියෙන රෝගී තත්ත්ව විශේෂයෙන් දියවැඩියාව එතකොට අක්මාවි මොනවාරි ප්‍රශ්න වකුගඩු මොනවාරි ප්‍රශ්න තියෙනවනම් වෛද්‍යවරයෙක් කරා යොමු වෙන එක වඩා හොඳයි මොකද ඒ සඳහා විශේෂයෙන් ඇන්ටිබයොටික් සහ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන ඉඩ තියෙනවා හොඳයි තුවාලයක් ගත්තන් පස්සේ තුවාලයක අපිට ප්‍රධානම වශයෙන්ම වැදගත් වෙන්නේ මේ තුවාලේ විස බීජ යන්න පුළුවන් තුවාලට නැද්ද කියන එක. ඒකෙන්ද හොඳ පිරිසිදු ආයුධයකින් කැපිලා හරි තුවාලයක් වුණොත් එහෙම ගොඩක් වෙලාවට විස බීජ තියන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. නමුත් මලකට කාපු හරි විස බීජ තියෙන ගොඩක් ජරාව තියෙන ආයුධයකින් හානියක් සිද්ධ වුණොත් තමට විස බීජ යන්න වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් දැන් තුවාලයක් වුණන් පස්සේ අපි තුවාලේ රුධිර වහනයක් සිද්ධ වෙනවානේ. එතකොට රුධිර වහනය නවත්ත ගන්න එක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ගොඩාක් ලේනවා. එතන මොකද කරන්න කියන එක. ඉතින් මේ සඳහා හොඳම විදිය තමයි ග්ලෝස් කෑල් ටිකක් හරි බෑන්ඩේජයක් හරි එහෙම නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලකින් ඒ තුවාලේ මතට මේ දැන් ඔයගොල්ලෝ මේ රූපේ පෙනෙන ආකාරයට තුවාලේ මතට පීඩනයක් එදීම. එතකොට අනිවාර්යයෙන්ම ලේ ගමන ලේ ගලා එන එක නතර වෙනවා. ඉතින් මේක ගොඩක් කට්ටිය කහ එහෙම නැත්නම් එක එක කොළ ජාති මේ කොටලා දාලා අය මේවා කරනවා. ඒවා කරන්න යන්න එපා. ඒවා කරොත් එහෙම තුවාලේ ඇතුළට විස බීජ ගිහිලි ඉවර වෙලා තුවාලේ පස්සේ මහන්න හරි මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් එහෙම ඒ දේවල් කරගන්න බැරි වෙනවා. ඒ වගේම තුවාලේට විස බීජ යන්නත් හේ හැකියාවක් තියෙනවා. ඊළඟට මේකට මේ වගේ පීඩනය දුන්නෙන් පස්සේ ඒ අත හෝ ඒ අවයවය හෘදය මට්ටමට වඩා උස්සන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට රුධිර වහනය ඒත් අඩු වෙනවා. ඊළඟට දැන් මෙහෙම පීඩනය දීගෙන ඉන්නකොට දැන් ලේ නතර වුණාද දැන් ලේ නතර වුණාද කියලා ඇර තුවාලේ බලන්න යන්න එපා. එතකොට මේ ලේ නතර වෙන්නේ රුධිර කැටියක් සෑදීම වෙන්නේ. ඒ රුධිර කැටිය නිතරම ගැලවි ගැලවි යනවා නම් අපි බලන බලන වාරයක් පාසා ලේ නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දිගටම ලේ ගැලීමක් සිද්ධ වෙනවා. ඒක හින්දා නිතරම බලන්න යන්න එපා. ආවම වශයෙන් විනාඩි 10ක්වත් එක දිගට පීඩනයක් දීගෙන ඒ අත හෘදය වස්තුවට වඩා උස ස්ථානයේ උස තියාගන්න. එතකොට රුධිර වහනය නතර වෙනවා. ඊළඟට ඒ තුවාලේ පිරිසිදු වතුරෙන් ටැප් වතුරුණත් කමක් නැහැ. පිරිසිදු වතුරෙන් හොදන්න. හොදලා හොඳට තෙත මාතු කරලා විස බීජ නාශක මොනවාරි ක්‍රීම් එකක් එකේ ගාලි ඉවර වෙලා බෑන්ඩේජ් එකක් වගේ එහෙම නැත්නම් හොඳ රිදිපටියෙන් කමක් නැහැ. ඒක ඔතා ගන්න. එතකොට ඒක පොඩි තුවාලයක් නම් ඒක ඒකෙන්ම හොඳ වෙලා යනවා. එතකොට මේකට දවස ගානෙම ඒ බෑන්ඩේජ් එක හරි තුවාල දාපු දේවල් මාරු කරලා අලුතෙන් විස බීජ නාශක ඒ ක්‍රීම් එක ගාලා දවසකට සැරයක් බෙහෙත් දැම්මම වඩාත්ම හොඳයි. හොඳයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ දැන් අපි බෑන්ඩේජ් එකක් හරි පිරිසිදු රෙදි කෑල්ලක් හරි තියලා විනාඩි 10ක් තද කරගෙන ඉන්නවා. ඒත් රුධිර වහනයක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණොත් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න ඕනේ. ලේ නතර වෙන්නේ නැතුව ගලනවා නම් මොනවද දාන්න යන්න එපා එකට. ඊට අමතරව ඔගොල්ලෝ අර දැන් උඩින් යම් රෙද්දක් හරි මොකක් හරි ගොස් කැලලා තියලා ඉන්නකොට මේක උඩට එනවා වගේ පේන්නේ. ඒතර ඒක ගලවලා නැවත අලුතෙන් එකක් තියන්න යන්න එපා. ඒක උඩටම මේ රූපේ පේන ආකාරයට නැවත තවත් ගොස් කැලලක් හරි පිරිසිදු රෙදි කැලලක් තියලා හොඳට ඔතා ගන්න. ඒක ඔතලා ඉන්නකොට තවත් රුධිර වහනවා. රෙදි කැලල මතටම තවත් ගොස් කැලලක් මේ ආකාරයට තියලා ඉවර වෙලා හොඳට ඔතා ගන්න. එහෙම නැතුව අර කලින් ඒවා ගලවන්න යන්න එපා. එතකොට එතන තියෙන රුධිර කැටිය ගැලවිලා ගිහින් තව තව රුධිර වහනයක් තමයි වෙන්නේ. රුධිර වහනය නතර කරගන්න හරි අමාරු වෙනවා. ඊළඟට හැමෝම අහන දෙයක් තමයි බෙටඩීන් හරි හයිඩ්‍රින් පෙරොක්සයිඩ් හරි මේ තුවාලට දාන්නද කියලා.
තුවාලවලට ගොඩක් රට බෙටඩීන් හරි හයිඩ්‍රින් පෙරොක්සයිඩ් ගොඩක් කට්ටිය වැඩියෙන් පාවිච්චි කරන හින්දා ඒවා ගොඩක් කලාවට ඒ අපේ තියෙන අපේ ඇඟේ තියෙන පටකවට හානි වෙන්න පුළුවන්. ඒක හින්දා වඩා හොඳයි ඉතින් ওই දෙක දාන්න නැතුව අර විසබීජ නාශක ක්‍රීම් එකක් වගේ ගාලා තුවාලට බෙහෙත් දානවා වඩා හොඳයි. ඇන්ටිබයොටික් එහෙම නැත්නම් විසබීජ නාශක ක්‍රීම් එකෙන් තුවාල ඉක්මනට හොඳ වෙන එක වෙන්නේ නැහැ. නමුත් තුවාලට විසබීජ යන එක නතර වෙලා තුවාලේ හොඳට තියෙනවා. තුවාලේ තුවාලයක් හොඳට ඔතා ගන්න මෙන්න මේ ආකාරයට ඉස්සලම හොදන්න හොදලා තෙසමාතු කරගන්න පිරිසිදු ගෝස් කැලක් තියාගන්න බෑන්ඩේජ් එකක් ඔතා ගන්න. ගැඹුරු තුවාලයක් සඳහා නම් මැහුම් දැමීමක් අවශ්‍ය වෙනවා. කුඩා දරුවන්ට නම් අපිට මැහුම් නොදා ඕන නම් ස්ටරි ස්ට්‍රිප් වගේ දෙයකින් තුවාලේ කැපුම් තුවාලේ ලං කරලා තියලා හොඳ වෙන්න ඉඩ දෙන්න පුළුවන්. නමුත් නැමින තැන් වල නම් ගොඩක් වෙලාට කට ඇරෙන්න හැකියාවක් තියෙන තැන් වල කැලල් අවම වශයෙන් හිටින විදියට හෝ කැලලක් ගොඩාක් කරලා පේන්නෙම නැති වෙන ගානට එන විදියට මැහුම් ගහලා ඊට පස්සේ ස්ට්‍රෙස් ස්ට්‍රිප් ගහලා ඕගලන්ට හදලා දෙනවා. මැහුම් ගහුවා කියලා බය වෙන්න එපා. තුවාලයක් මහන් නැතුව තියෙනවට වඩා මැහුම් දාලා කටවල් දෙක ලං කරලා තිබ්බොත් එහෙම තුවාල ඉක්මනට හොඳ වීමට තියෙන හැකියාව වැඩි. ඉතින් ඒකෙන් හින්දා ඒ අවශ්‍ය වෙලාවට මැහුම් දාගන්න බය වෙන්න එපා. විශේෂයෙන්ම තිය වැඩියාව හෝ වෙනත් අසනීප දීර්ඝකාලීන අසනීප තියෙන කට්ටිය තුවාල ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ තුවාල හොඳ වෙන්න කල් යනවා වගේම ඉක්මනට විසබීජ ගිහිල්ලා රසවන්න තියෙන හැකියාවත් වැඩි. ඒකින්ද ඒ තුවාල හොඳට බලා ගන්න ඕනේ. එහෙම නැතුනොත් ඒ තුවාල වැඩිවීම තුලින් අතපය කපන්න උනත් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ මම ඉස්සලා කිව්වනේ පොඩි තුවාලයක් නම් ඕගලන්ට ගෙදරදී බෙහෙත් දාගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම බෙහෙත් දාගන්නකොට ඕගොල්ලෝ දවස ගානේ තුවාලේ බලන්න මොනවද බලන්න ඕනේ? බලන්න ඕනේ තුවාලේ වටේ රතු වෙලා තියෙනවද කියලා. ඒ වගේම ඒ කකුල හෝ අත ඉදිමෙනවද කියලා. ඒ වගේම එන්නේ වේදනාව වැඩි වෙනවද කියලා. ඒ වගේම ඒ තුවාලෙන් සැරව ගලාගෙන එනවද කියලා. එහෙම වෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. මොකද ඒකට සමහරට ඇන්ටිබයොටික් ඕන වෙන්න පුළුවන්. සහ ඒ තුවාල සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ වෙලාවකට බලබලා ඉන්න එපා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඊළඟ කාරණේ තමයි පිටකැස්ම ඉන්ජෙක්ෂන්. ඒක ගොඩක් වෙලාවට මලකට කපීහකින් හරි මලකට කපපු ආයුධනයකින් යමුනොත් හරි ගොඩක් විසබීජ තියෙන දෙයකින් ඔයගොල්ලන්ගේ හැමතෙ තුවාලයක් සිදු වුණොත් පිටකැස්ම ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න එක හොඳයි. හොඳයි මම දැන් නැවතත් මතක් කරන්න තුවාලයක් වුණොත් මොකද කරන්න කියලා. පළමුවෙනිටම ඒ තුවාලේ මතට පීඩනයක් යොදන්න. හෘද වස්තු වඩා උස තැනකට උස්සන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට විනාඩි 10ක් විතර තියාගත්තම ලියානේ ගොඩාක් කරන අතර වෙනවා. අතර වෙන නැත්නම් මේ විදිහෙම තද වෙන්න මොතල තියාගෙන වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්න. ලියානක නතර වුණොත් එහෙම පොඩි තුවාලයක් නම් හොඳට ටැප් වතුරේ වගේ හොඳට හොදලා පිය දාලා ඊළඟට විසබීජ නාශක ක්‍රීම් දැමු. ඉරිසිදු රෙදිකැලෙන් හරිය නැත්නම් ගෝසරි බෑන්ඩේජ් හරි තියලා හොඳින් ඔතා ගන්න. හොඳයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. එහෙනම් අපි නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න එන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.